බොහොම ගෞරවයෙන් නැවත වාරයක් අපේ පූජනීය ගලිගමි ඥානදීප හැඳුරන් වහන්සේව ධර්ම සාකච්ඡා වෙනුවෙන් පිළිගනු ලබන අවසරය අපේ හැඳුරන්. දීර්ඝ කාලයකට පස්සේ සති දෙකක විතර පස්සේ ඔබ වහන්සේත් සමග වැඩසටහන කරන්නේ පහුගිය දවස්වල. දැන් අපේ හැඳුරන්නේ මේ බුදුරජාණන් වහන්සේත් හිතට ගරහා කිරීම පිළිබඳව දෙගෙන හිත මෙල්ල කරගන්න බැයි නම් හීලෑ නැත්නම් ඒක මෙල්ල කරගන්නට හිතට ගරහා කිරීම ගැන කියලා තියෙනව නේද අපේ හොඳ. ඒකට හිතට ගරහා කිරීම තමන්වම අපහසුතාවයට පත් කර ගැනීමක්සේ යමකට හිතෙන්නට පුළුවන්. ඒ තුලින් මොකද්ද අපේක්ෂා කරන්නේ? ඔව් හැම දිනාටම තිරුවන් සරණයි. ඇත්තෙම මේක තියෙනවා තේර ගාථා බලනකොට තේර ගාථාවේ තියෙන්නේ රහතන් වහන්සේලාගේ චරිත කතා, ජීවිත කතා. ඒකේ තියෙනවා උන්වහන්සේලා රහත් වෙන්න ගත්ත උත්සාහය, වීරිය, උන්වහන්සේලාගේ හිත්වලට ඇතිවෙච්ච කෙලෙස් සිතුවිලි යටපත් කරන්න ගත්ත වීරිය ගැන. ඒකේ තියෙනවා එක රහතන් වහන්සේ නමක් උන්වහන්සේ රහත් වෙන්න පෙර උන්වහන්සේ ගත්ත වීරිය ගැන උන්වහන්සේ විස්තර කරනවා. දැන් පැවිදි වෙන්නේ ඇත්තටම නිවන් දකින්නනේ. ඔව්. එතකොට ඒ නිවන් දකින්න හිතාගෙනම බොහොම ආසාවෙන් පැවිදි වෙනවා. පැවිදි වුණත් දැන් ආරාමේ ඉන්නවට වැඩිය මේ ඉක්මනින් නිවන් දකින්නයි ආසා. බුදුරජාන් වහන්සේගෙන් ගිහිල්ලා කමටහන් අරගෙන කියනවා ස්වාමීනි මං කැමති හුදකලාව කැලේකට ගිහිල්ලා අප්‍රමාදීව දිවි දෙවනි කොට ධර්ම අවබෝධයට වීරිය වඩන්න. ඉතින් බුදුහාඳුරන්ගෙන් කමටහන් අරගෙන ගිහිල්ලා භාවනා කරනකොට කැලේකට යන්න හිතුණා. මෙහෙමයි. ගිහිල්ලා දැන් සොහොන අමු සොහොනක් තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ අමු සොහොන කියලා කිව්වේ අර කැලේ ගහනවා නෙමෙයි. ඔව් කැලේ ගහනවා කියලා කියන්නේ. ගිහිල්ලා කැලේට දාලා එන්නේ, මහා කැලේට ගිහිල්ලා දාලා එන්නේ. එතකොට උන්වහන්සේ ඔය තියෙන දූතාංග සමාදන් විනායකෙත් තියෙන සෝසානික මේ ඒ සොහොනෙ ගිහිල්ලා ඒ සොහොන ආරාමයක් කරගෙන සොහොනේ දූතාංගයක් රකින්නවා. එහෙමයි. එතකොට මේ ස්වාමින්වහන්සේ සොහොනට යනවා භාවනාවට නිමිත්තක් ගන්න. ඒ කියන්නේ අසුභ භාවනාව අපි දන්නව නවසීවතික භාවනාව. මේ මලමිනියක් ඇසුරු කරගෙන ඒ මගේ කයටත් මේ ඉරණම අත් වෙනව නේද කියලා අර කුණු වෙච්ච මලකුණක ස්වභාවය තමන්ගේ කය හා ගලපා බලමින් භාවනා කරන්න හිතාගෙන යන්නේ. එහෙමයි. ඒ යනකොට පණුව වැగిරෙන, දැන් මේ ලස්සන්ට තියෙන එකක් නෙමෙයි, පණුව වැగిරෙන කාන්තා මලකුණක් දකිනවා. ඒ කාන්තා මල් දැන් බලන්න හිතේ තියෙන අර ද්වේෂය වගේම තමයි මේ රාගයේ තියෙන පහත් මේ ඔක්කොම කෙලෙස්නේ. රාග ද්වේෂ මො මේ සත්‍යා සසර යන්නේ රාග ද්වේෂ මෝහාදී මේ අකුසල් වල තියෙන මේ භයානකකම නිසා. එහෙමයි. අර ද්වේෂයෙන් දැන් අපි මේ අදක දේශනාවේ කතා කරපු ද්වේෂයේ තමන් කොයිතරම් පහත් මට්ටමකට ඇදලා දානවද, ඒ වගේම තමයි රාගය. මේ ස්වාමින්වහන්සේ මෙච්චර ශ්‍රද්ධාවෙන් මේ කැලේට ගියේ නිවන් දකින්න. හැබැයි අර පණුව වැగిරෙන මේ මලකුණ දැකලා රාගය ඇවිස්සුණා කියන්නේ. මලකුණේ නිර්වත දැකලා. නිර්වත දැකලා රාගය ඇවිස්සුණා. එහෙමයි. ඒ රාගය ඇවිස් හැබැයි උන්වහන්සේට සිහිය පිහිටියා. උන්වහන්සේට ඒ රාගය ඇති වෙලා හිත රාගයෙන් යටපත් වෙනකොටම උන්වහන්සේ එතනින් ඉක්මනින් ඉවත් වෙන. දැන් අර නිමිත්ත ඔස්සේනේ දැන් හිත දුවන්නේ. එහෙමයි. ඒ නිමිත්තෙන් ඉක්මනින් එතනින් ඉවත් වුණා කියන. ඉවත් වෙලා ගහක් යට වාඩි වෙලා එතන තියෙනවා අන්න අර වරුණ අහපුදී තමන්ගේ හිතට ගරහ කරා කියනවා. එහෙමයි. ඒ පහත් හිත. එතකොට එහෙම තමන් දැන් තරහකාරයෙකුට බයිනවා වගේ බයින්නේ මේ තමන්ගේ හිත. තමන්ටමයි. ඒ පහත් හිත මේ උඹ මාව මෙතනට එක්කන් ආවේ නිවන් දකින්න කියලා හිතාගෙන නේද? කෙලෙස් යටපත් කරන්න නේද මං උඹව අරගෙන ආවේ මෙතනට? මේ පණුව වැగిරෙන කුණු ශරීරයක් දැකලා කුණු කයක් දැකලා රාගය ඇවිස්සෙන්න තරම් ඔබ පහත් හිත මේ විදිහට මේ කොච්චරනම් මේ හිත නිසා මං නිරේට වැටලා ඇද්ද? මොනතරම් තිරිසන් අපායට ප්‍රේත ලෝකෙට වැටලා ඇද්ද? මෙහෙම හිතට ගරහ කරලා අවසානයේ දිව උඩුතල්ලට තියලා තද කරගෙන දත් මිටි කාගෙන, කියන්නේ දත් හපාගෙන තමන්ගෙම හිතට තමන් ගරහ කරා කියන්නේ. එහෙමයි. එහෙම ගරහ කරනකොට ඒකේ තියෙනවා හරියට අර කුලප්පු වෙච්ච සතෙක් මෙල්ල වෙනවා වගේ තමන්ගේ හිත තමන්ට දමණය වුණා කියන්නේ. එහෙමයි. ඒ තමන්ගෙම හිතට ගරහ කරනකොට හිත පාලනය කරන එක ක්‍රමයක් ඒක. දැන් බොහෝ දෙනෙක් වෙන්නේ හිතට තමන් වහලෙක් වෙනවා. හිතට ඕන විදිහට හැසිරෙන්න දෙනවා. හිතට ඕන විදිහට හිතට එන්නේ හැඟීම මොකද්ද? ඒ හැඟීමට අනුව ක්‍රියා. දැන් සමහරුන්ට තන නොතන නැහැනේ සත්තු වගේනේ. එහෙමයි. හිතට එන හැඟීමට අනුව සැනින් ඒක පාලනය කරගන්න හැකියාවක් නැහැ. හැබැයි වීරිය වඩන කෙනා, මේ ධර්ම මාර්ගේ වඩන කෙනා හිත තමන්ගේ පාලනයට ගන්නවා. ඒ තමන්ගේ පාලනයට හිත ගන්න තමයි අර හිතට ගරහ කරන්නේ. හිතට ඕන විදිහට මන් නටන්නේ. මේ හිත නිසා කොච්චර මං අමාරු වෙලා ඇද්ද කියලා හිතට ගරහ කරලා ඒකේ තියෙනවා මේ හිත මං සමතය, සමත භාවනාව ඔස්සේ මං දමණය කරලා මං අරමුණේ තැම්පත් කරගත්තා. එහෙමයි. මේ කුලප් වෙච්ච සතෙක්ව මං දමණය කරනවා වගේ හිත මං පංච නීවරණ යටපත් කරලා මං සමතය තුල දමණය කරා.
ඒ සමාධිය තුළින්ම මම විදර්ශනාවට ළමං කෙලිසුන්ගේ මිදිලා රහත් වුණා කියන. එතකොට උන්වහන්සේ රහත් වෙන්න හිත දමණය කරගත්තේ අර විදියට හිතට ගරහ කරලා. එතකොට ඒ වගේ අපට ඇතිවෙන ද්වේෂ හිතක් මේක බුදුහාඳුර පෙන්වන විතක්ක සන්තාන කියන සූත්‍රේ ඒ උපක්‍රම අතර අවසානේ බැරිම නම් තමන්ගේ හිත පාලනය කරගන්න බැරි තරම් හිත ඇවිස්සීලා හිත අපි කියන්නේ හිත අර කුලප්පු වෙලා හිත මුළු මීමෙක් වගේ දමණය කරගන්න අපහසු නම් දිව උඩුතල්ලට තියලා තද කරගෙන දත් හපාගෙන හරි තමන්ගේ කෙලෙස් හිතට තමන් ගරහ කරන්න කියන. දැන් මිනිස්සු බනින්නේ පිටටනේ මේ මෙයා තමයි මෙන්න මුන් තමයි මේ අය තමයි අපිට මෙහෙම කරේ තරහකාරයෝ කියලා බාහිර පුද්ගලයන්ව තමයි තෝරගන්නේ. එහෙමයි. හැබැයි ඇත්තම තරහකාරයා තමන්ගේ හිත තුළ මේ හිතේ හටගන්න රාග ද්වේෂ මෝහ ආදී පහ සිතුවිලි වලින් නේද මාව අනතුරේ හෙළුවේ කියලා තමන්ගේ හිතම හතුරෙක් හැටියට දකින්න පුළුවන් නම් අන්නේ හතුරා තමන් තුලින්ම දමනය කරගන්න පුළුවන්. ඒ පිණිස තමයි හිතට ගරහ කළ යුත්තේ. ඒ කියන්නේ පිට නෙමෙයි අපේ සතුරා ඉන්නේ අපි තුලමයි. ඒ කියන්නේ අපි හඳුරගන්න තියෙන ප්‍රශ්නේ. ඒකයි බුදුහාඳුර පෙන්නේ අර යකඩේක හටගන්න මලකඩ යකඩයක් කා දමන. දැන් අපි දැකලා තියෙනවා ලොකු යකඩ මේ මලකඩ කනවා. එතකොට ඒ වගේ යකඩේ මලකඩ කන්නේ අපි හිතන මේ බාහිර දෙයක් හැටියට දැම්මට මේක යකඩේ ඇතුලෙන්මයි හටගන්නේ. ඒක යකඩිය කාගෙන කාගෙන දිරාගෙන තිරාගෙන යනවා. ඒ වගේ තමන්ගේ හිත ඇතුළෙම හටගන්න මේ ලෝභ ද්වේෂ මෝහ ආදී පහස් සිතුවිලි තමන්ව විනාශේ කරා. දැන් බලන්න මේ දේශනාවේ තියෙන කරුණ ටික දිහා ගත්තාම ඒ පහස් සිතුවිලි ඇති වෙන්නේ තමන්ගේ හිතෙන්මයි. මෙහෙමයි. තමන්ගේ තරහකාරයන්ට මෙහෙම වේවා කියලා හිතෙන් පහස් සිතුවිලි උපදිනවා. ඒ සිතුවිල්ල ආදීනව සිහි කරන්නේ. ඒ සිතුවිල්ල අනතුරක් කියලා දකින්නේ. ඒ සිතුවිල්ල අල්ල ගන්න සමහරුන්ට ඒකේ රසයක් තියෙනවා. නිකන් අර සාමාන්‍යයෙන් කතාවේ කියන්නේ මේ කුණු රසය කියලා. ඔව්. කුණු රසයට කැමති. ඒ කුණු රසයට කැමති අය ඉන්නවා. එහෙමයි. ඒ කුණු රසයට කැමති වුණාට පස්සේ සමහරුන්ට කන්න බොන්න ඕනෙත් නෑ වරුණ. අනුන්ට වෛර කර කර තරහකාරයන්ට යදේ කවුරු හරි අල්ල ගන්නවා කද ඒකට ගැළපෙන චරිත අල්ල ගන්න. අල්ලගෙන ඔය ගංගොල එහෙම ඉන්න අම්මලා එහෙම ඉන්න ඔවට හොඳ චරිත. ඒතකොට දැන් සමහරු සීල් ගන්න ගියත් එහෙමනේ. ඔව් එතන ඇවිල්ලා කෙලෙස සොරන. එතකොට තව ඒ තැන්වල තව කවුරු හරි අල්ලගෙන කාට හරි බැන බැනා මොකාක් හරි ගැටුමක් හදාගෙන අනුන්ට යදේ යදා සාප කර කර දේශ කර කර බනට හරි බයින. ඔව් එහෙම කර කර ඒක ලොකු සතුටක්. එහෙමයි. එතකොට කවුරු හරි වෙලාව යනවා තේරෙන්නේ නැහැ. නිදිමතත් නැහැ. එතකොට හැ එලි වෙනකන් හරි කාට හරි බැන බැනා සැලසුම් හදා හදා අනුන්ගේ දොස් කිය කිය අනුන්ගේ අඩුපාඩු කිය කිය ඒ හිතෙන් අර ප්‍රාර්ථනා කර කර ඕම් බලාපල්ලා උන්ට වෙනදී ඕම් බලාපල්ලා උන්ට වෙනදී උන්ට මෙහෙම වෙන්න ඕන කිය කිය දැන් හිතෙන් මවනවා තමන්ගේ තරහකාරයාගේ විනාශේ ප්‍රාර්ථනා කරනවා. හඳුනන දැන් අර හොඳ තැනක් ඔබ වහන්සේ කිව්වේ දැන් අපි බණකට එහෙම නැත්නම් භාවනාවකට එහෙම නැත්නම් සීල සමාදානයකට මේ වගේ තැනකටපත් වෙනකොට හිත නිදි කියලා වැටෙන අවස්ථා නැත්නම් මිනිස්සු නිදි කියලා වැටෙන අවස්ථායි අපි දකින්නේ. හැබැයි අල්ලාප සල්ලාපේ දෙනකොට ඔබ වහන්සේ කිව්වා වගේ කෙලිස් බරිතව ඒව ගැන කතා කරනකොට පුදුම මේ පිබිදීමකින් කටයුතු කරනම් රැය පහන් වෙනතුර කිසිම ගැටලුවක් නැතු ඉන්න අවස්ථා තියෙනවා. අපි රැය එලි වෙනකන් කියන පිරිජ් එක ගිහිල්ලා බැලුවත් පිරිත් තහන පිරිස තමයි නිදාගෙන නිදි කියලා වැටෙන්නේ. හැබැයි අර පැත්තකට වෙලා කයිවාරුක ගහ ඉන්න අයට කිසි නිින්දක් එන්නේ නැහැ. ඒ කියන්නේ කෙලෙස් වලින් ආක්‍රමණය කරලා තියෙන මිනිස්සු නේද අපි හඳුනන්නේ. හිත තියෙන්නෙම අකුසල මූලයන් තුල. එහෙමයි. ලෝභ, ద్వේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන්ම හටගත්ත හිත හැම වෙලෙම කැමති. හැම වෙලෙම හිත දුවන්නේම අකුසලයටමයි. එතකොට ඒකට ගැළපෙන දේවල් යොමු වෙනකොට ඒක බොහොම ආසාවෙන් සතුටෙන් ප්‍රීතියෙන් ඒ දේ තුල ඉන්නවා. එහෙමයි. හැබැයි ඕකම ධර්මයට යොමු කරගත්ත කෙනා ඒ වගේ තමයි. ඒකේ අනිත් පැත්ත. ධම්ම කාමෝ බවං හෝති. ධර්මයට කැමති කෙනා, ධර්මයට ආස කෙනා ධර්මයේ තුල දියුණු වෙනවා. යා ආසාවෙන් එළි වෙනකන් හරි හැරගෙන බණහන්. ඒ කියන්නේ මේ වීරිය වඩන්නට යොමු වීම තමයි. පිරිතකම් බලන්න සමහරු ඉන්නවා පිරිතට සූදානම් වෙලාම එනවා. කලින් දවසේ එක්ක නිදාගෙන හොඳට දැන් ඉන්නේ එළි වෙනකම් පිරිත් අහන්නමයි. සමහරු ඉන්නවා එළියට පිරිත් පොතකුත් ගෙනහල්ලා ඒ පොත දිහාත් බලාගෙන කියන පිරිත හොඳට සවන් දීගෙන ඒ පිරිතේ වචනයක් නැර මෙනෙහි කර කර පිරිත් අහන අය අදත් ඉන්නව නැත්තේ නෑ. ඇයි ඒ පිරිතට ආසයි. බණහන අය ඉන්නවා බොහොම ආසාවෙන් බණහනවා. ඒ සතුටින් බණහනවා. ඒ ධර්ම කරුණු විමස විමස බණහනවා. ඒ ධර්මයට කැමති කෙනා. එහෙමයි. හැබැයි ඒ ධර්මයට කැමැත්ත කියන එක කාලයක් හිතේ පුරුදු කරලා අමුතුවෙන් ඇති කරගන්න ඕනේ දෙයක්. ඒ කියන්නේ පුරුදු කරන ඕන වීර්යය වඩන ඕන. පුරුදු කරන්න ඕනේ. දැන් අපේ හිත තියෙන්නේ අකුසල මූලයන් තුල නිසා හිත පුරුදු වෙලා තියෙන්නේ ධර්මයට නෙමෙයි අර අනිත් පැත්තට. කෙලෙස් වලට. ඒ නිසා ඒකට තමයි කැමති. සමහරු ඉන්නවා බණ ඇහෙනකොටම නිින්ද යනවා. හැබැයි අර වරුණ කියෝ වගේ ওই කතා කර කර
කාගේ හරි ඕපදූප හැලි හොය හොයා ඒවට නිදි මතක් එන්නෙත් නැහැ එල්ලි වෙනකන් ඇහැරලා ඉන්න පුළුවන්. ඔව්. එතකොට අපේ කෙලස් බරිත චරිතය. ඔය හිත දුවන්නේ අකුසලයට. මොකද අපි ඇත්තටම මේ ද්වේෂය ගැන අද අපි කතා කරේ අද අපි ගත්තාම වැඩිපුර. මොකද අපි ඉන්නේ මහා භද්‍ර කල්පේ 4 වෙනි අන්තක් කල්පේ එන්න එන්න මිනිස් ආයුෂ අඩු වෙලා ද්වේෂය බලවත් වෙලා ඇති වෙන විනාශයක් තමයි මේ අන්තක් කල්ප වෙන්නේ. එහෙමයි. ඒකට කියන්නේ සත්ත අන්තක් කල්ප විනාශය. එහෙමයි. මිනිස්සු එකිනෙකා මරාගෙන ලෝකේ ද්වේෂයෙන් ලේ විලක් වෙලා අවසන් වෙන තැනකට අපි මේ යන්නේ. එහෙමයි. දැන් අපි නිකම් වරුණ අද මේ කොච්චර පැය 24ම බණ ඇහුණත් බණම යන නාලිකාද කොච්චර තියෙනවද? net එකේම කොච්චර බණ යනවද? කොච්චර පිරිත් යනවද? උදේ ඉඳන් පිරිත් මේ මොන පිරිත් බණ ඇහුණත් අද නිකන් පාරට බැහැලා බලන්න සමාජයේ මිනිස්සු කුපිත වෙලා සමහර වෙලාවට බස් එකක යන ඇඟේ වැදුනත් මරා ගන්නින චරිත ඉන්නේ. එහෙමයි. කකුලක් පෑගුණත් සමහරව අපි දකිනවා පාරවල වල වාහන නවත්තගෙන ගහ ගන්නවා මිනිස්සු පාර යන එනකොට. එතකොට පොඩි දෙයක් එක්ක හොන් එකක් ගැහුවත් සමහර ලාවට වාහනයකට ඉස්සර කරන්න ගියා වෙන්න පුළුවන් සමහරට ඉඩ දුන්නේ නැහැ කියයි. පොඩි දෙයක් සමහරට බස් මහපාර මැද්දේ බස් නවත්තගෙන බස් වල ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා බැහැගෙන රණ්ඩු වෙනවා ගහ ගන්නවා. එක බස් එකකට ගැහුවත් මුළු බස් ඔක්කොම නවත්තනවා. ඔව් ඊට පස්සේ අනිත් බස් උත් එකතු වෙලා මේක නිකන් වැලක් හැටියට පැටලි යනවා ඊට පස්සේ. එහෙමයි. එතකොට මේකටම එකතු වෙච්ච පිරිස් ඒවා හොය හොයා යන අය ඉන්නවා. සමහරුන්ට ඒක තමයි සතුට. එහෙම රණ්ඩුවක් නැත්නම් ප්‍රශ්නයක් නැත්නම් නිකන් කෑවේ නෑ වගේ. ඔව් සමහර කියන්නේ කිසි ගෙම්මක් නෑ. කිසිම නිකන් නෑ වගේ. මොකක් හරි ප්‍රශ්නයක් දාගන්න ඕනේ. එහෙමයි. එතකොට ඒකෙම තමයි ඒ අයට සතුට තියෙන්නේ. ඒ කියන්නේ එහෙම දැන් ඒ වගේ අමනුෂ්‍යත් ඉන්නවනේ. අර අහලා ඇති මේ එක යක්ෂයෙක් ද්වේෂය උපාදාන කරගත් යකෙක් ගැන තියෙනවා අර සක්‍ර දෙවියන්ගේ ආසනේ වාඩි වුණා කියලා තියෙනවා. එතකොට ඊ යකාට බනින්න එන්න එන්න ලස්සන වෙලා මහත් වෙලා විශාල වෙනවා. හොඳට. ඔහු ද්වේෂය ආහාර කරගන්නවා. එතකොට ඒ වගේ සමහර අය ඉන්නවා ද්වේෂය ආහාර කරගන්න මිනිස්සුත් ඉන්නවා. ඒ අයට ඒක ආහාරයක්. ඒ අයට සමහරට දවසම කන්න බොන්න ඕනෙත් නැහැ. කේලම් කියන හැමතේ ඒ නිසාම වෙන්නේ නැති. ඒවා කීකේ ඒවා රස කර කර කෑවද මීවද ඒ මතකත් නැහැ කාලත් නැහැ. ඒත් ඕනේ නැහැ. ඒවා පස්සේ කන්න බැරිය ඔය තියාපල්ලා මේ මොන කෑමද දැන් මේ ඊට වැඩිය රසයි මේවා අන්න ඒ මට්ටමින් ඉන්නවා. ඒ කියන්නේ හොඳම දේ එතකොට දැන් අර ඔබවහන්සේ කිව්වාගේ දෙය යකා ලස්සන වෙනවා මහත් වෙනවා එහෙම හැදෙනවා වගේ මිනිසුත් දැන් ඒ නිසායි රසයට වැටුණා කියන්නේ ඒ රසයක් කිව්වට එන විනාශයක් නේද? ඒක Tamanට ඒක අර මේ වස දාපු කේක් ගෙඩියා රස කර කර කනවා වගේ වැඩක්. අයිසින් දාලා රස කරලා තියෙන රසකාරක දාලා තියෙන පිටින් ඔප කරලා තියෙන හැබැයි කේක් ගෙඩියේ තියෙන වස. එහෙමයි. මේක රස කර කර මේ රහයි කියකිය කනවා. කෑවට පස්සේනේ වැඩේ තියෙන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ ද්වේෂයෙන් තරහ වෛරෙන් අනුන්ට ඔබ හිතන්න ඒකේ විපාක මෙලවම කැරකිලා එනවා. මේක හොඳට තේරෙනවා මෙත්තානිසංස සූත්‍රයේත් එක්ක ගලපලා බලන්න. මේ අද කරපු දේශනාවම මෙත්තානිසංස සූත්‍රය දිහා බලන්න. මෛත්‍රිය වඩන කෙනාට මෙලව ලැබෙන ආනිසංස 10ක් තියෙනවා. එකක් පරලවට. ඒකයි ආනිසංස 11න් එකක් පරලවට මෙලවට 10ක් ਦਿੱත්ත ධම්ම වේදනියයි. එතකොට අපිට තේරෙනවා මේ මිනිස්සුන්ට බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්න මෙලව සතුටක් නැ මොනවා කරත් සතුටක් නැ කියන ජීවිතය. මේ මොනවා කරත් ප්‍රශ්න කියනවා නින්දයක් නැ කියනවා. එතකොට මානසික පීඩනේ හිතවල තියෙන අර තෘප්තියක් නැතිකම ජීවිතේ මේ හැම දෙයක්ම ඇති වෙලා තියෙන්නේ අර ද්වේෂය වෛරය තරහව කේන්තිය අනුන් පරයා දැන් සමහරුන්ට කොච්චර හම්බුණත් මදිනේ. එහෙමයි. ඒ කියන්නේ AI කවදාවත් ලද දෙයින් සතුටු වෙන අර යථාලාභ සන්තුෂ්ඨිතා කියන ලද දෙයින් සතුටු වෙන්න පුළුවන්. එහෙමයි. ඒක ධර්මයේ පෙන්නනවා. ඒකනේ දැන් කරණීයමිත සූත්‍රී පුර තනිකරම තියෙන මෛත්‍රිය. හැබැයි මේ මෛත්‍රිය ගැන කියන්න පෙර බුදුහාඳුර මුලින් පෙන්නන අවශ්‍ය ගුණ ධර්ම ගොඩක්. සක්කෝ උජෝච සූජෝච සුවචෝ චස්ස මුදු අනතිමානි නිහතමානී වෙන්න මුදු නම්මෙසීලී කෙනෙක් වෙන්න යා ඊළඟට ඒක තියෙන ලද දෙයින් සතුටු වෙන සල්ලහුක උත්ති කියන සැහැල්ලු ජීවිතයක් ඇති කෙනෙක් වෙන්න ලද දෙයින් සතුටු වෙන සන්තුෂ්ට කෝච ලද දෙයින් සතුටු වෙන කෙනෙක්. එතකොට මේ ගුණධර්ම ඇති කරගත්ත කෙනාට තමයි අර මෛත්‍රී ගුණධර්ම හොඳට පිහිටන්නේ. එහෙමයි. එතකොට කොච්චර අපි මේ ධර්මයේ වඩන්න ඕනේ ධර්මයේ දියුණු කරන්න ඕනේ කියලා උත්සාහ කරත් අර කියපු ගුණධර්ම ටික තමන් තුළ ඇති කරගන්න කැමති නැත්නම් ඒකේ වචනෙන් කියලා වඩන්නේ වචනෙන් නිකන් පිරික්කියේ පොත බලාගෙන කිව්වට තමන් තුළ පිළිතර නැත්නම්
තමන්ට ප්‍රායෝගිකව ඒක ප්‍රතිඵල ලබා ගන්න අමාරුයි. හොඳයි, අපිට කතා කරන්නට තව බොහෝ දේවල් තිබෙනවා. විශේෂයෙන්ම මේ ඉරිදා සිත්නෙත් අසුපුවේ බලන්න කොච්චර වටින දෙයක්ද ඔබේ ජීවිතේට අපි එක් කරන්න කියලා. අපි ඇතැම් වෙලාවට සතුට කියලා හොයාගෙන ගිහලා තිබෙන්නේ තමන් තුළටම විනාශය කැඳවන දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ විනාශය කැඳවන දේ තුළට තමන් යමු වෙන්නේ තමන්ගේ ඇතැම් වෙලාවට නොදැනුවත් භාවයේ වෙන්න නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ හිත නොදැනුවත් භාවයෙන් ගැලවීමට උත්සාහ නොකිරීම නිසා වෙන්න පුළුවන්. මේ කොහොම නමුත් හිතේ තියෙන මේ ප්‍රශ්නේ අපි निराකරණය කරගන්නට ඕන. මොකද මේක කවුරුත් ඇවිල්ලා निराකරණය කරලා දෙන්නේ නැහැ. තමන්මයි මේ දේ කරගත යුත්තේ. එහෙම නැතුව කවදා හරි මම නිවන් දකින්නවා, මම සෝතාපන්න ඵලයටපත් වෙනවා, මේ වගේ අපි හිතුවට හිතෙන් ඒ සඳහා පරිසරය හදාගන්නුනේ, ඒ සඳහා වැඩපිළිවෙල සකසා ගන්නුනේ, ඒ ක්‍රියාත්මක වීම අපි සිදු කරගන්න ඕනේ. එහෙම නැතුව වචනවලට කියලා දේ යොමු වෙනවා නම් මේක මම හිතන්නේ සාර්ථක වෙවි කියලා. අපි හැමදෙන දැන් සමහර චරිත ඉන්නවා, රාගාධික චරිත ඉන්නවා, ද්වේෂාධික චරිත ඉන්නවා. එතකොට මේ චරිත පෙර සසරේ පුරුද්ද නිසාද එහෙම එන්නේ? එතකොට මේ චරිතවල යාගේ හැටි එහෙම දැන් කියනවනේ, එහෙම මායя වගේ කියලා කියන සමහර අය. එතකොට මේ යාගේ මේ චරිතෙම තියෙනවා මේ ලක්ෂණ කියලා කියන දැක්කහම අපිට කියන්න පුළුවන්. සංසාර පුරුදු ගොඩාක් බලපාන පුදුමයි. ඒකනේ ඒක වෙනස් කරන්න බැරිද? පවුලේ 10 දෙනෙක් ගත්තොත් එකම අම්මා තාත්තට දාව උපදින දරුව හිතන් එක ගෙදර හැදෙන්නේ, එක හැලියේ බත් කන්නේ, එකට එක අම්මගේ කිරි ටික බොන්නේ, එකට සෙල්ලම් කර කර හැදෙන්නේ, එකම ඥාතීන් යාළුවෝ මිත්‍රයෝ එක පරිසරයේ ජීවත් වෙන්නේ. හැබැයි ඒ දරුව 10 දෙනා ගත්තොත් 10 ආකාරය. කෙනෙක් පොඩි කාලේ ඉඳන් උපාසකෙක් වගේ කෙනෙක් ඉන්න පුළුවන්, බොහෝම ගුණහපත්, කායිකවත් රණ්ඩු සරුවල් වලට යන්නේ නැති බොහෝම ගුණහපත් කෙනෙක් ඉන්න පුළුවන් ඒ දරුව අතර. කෙනෙක් ඉන්න පුළුවන් පුංචි කාලේ ඉඳන්ම අර ළම යාල් සහෝදර එක්ක රණ්ඩු වෙනවා, අහල් පහල් මිනිස්සු එක්ක රණ්ඩු වෙනවා, අම්මා තාත්තා එක්ක රණ්ඩු වෙනවා. පොඩි කාලේ ඉඳන් අර ද්වේෂයෙන් වෛරයෙන් තරහෙන්ම ජීවත් වෙන චරිතයින්. ඒ ලොකු වෙනකොටත් ඒ වගේ එක්ක නිතර කෝලහල රණ්ඩු, ඊළඟට අපරාධ, ඒවට යොමු වෙන චරිතයින්. එතකොට එකම අම්මා තාත්තට දාව ඉපදුනත් ඒ අයගේ සංසාරික ගති ලක්ෂණ, සසර පුරුදු ඒ පුද්ගලයන්ට තම තමන්ගේ ජීවිතවල විශාල වෙනස්කම් ඇති කරන නානත්ත් සංඥිත. ඒ නිසා බුදුහාඳුරු පෙන්වේ චරිත ඉන්නවා. ඒ චරිතවලට රාගස්ස පහන, මෙත්තා භාවයේ තබ්බා රාගස්ස පහන, යා රාග ද්වේෂ චරිතයක් නම් මෛත්‍රිය වඩන්න. ඒ කියන්නේ වෙනස් කරන්න පුළුවන්. ඒක පුළුවන්. ඒක පුළුවන්කම තියෙන්නේ ධර්මයේ. ඊළඟට පෙන්නවා යා රාග චරිතයක් නම් අසුභ භාවයේ තබ්බා රාගස්ස පහනයි. අසුභේ පැත්ත වැඩිපුර වඩනකොට අන්න රාගයේ පැත්ත යටපත් වෙලා යනවා. ඊළඟට යාගේ හිත විතර්ක චරිත තියෙනවා. හැම වෙලෙම හිත විසිරෙනවා, කලබලයි, යාට නිකන් අර කිසිම සැනසෙල්ලක් නැහැ. එතකොට බුදුහාඳුර පෙන්නවා ආනාපාන සති භාවනා වඩන්න. එතකොට විතර්ක සංසිඳෙනවා. ආනාපාන සති භාවයේ තබ්බා විතක්කෝ පච්චේදා, විතර්ක සංසිඳෙනවා. අර ඇවිසිච්ච දුවිලි ඇවිසිච්ච බිමකට පොදවැස්සක් වැටුණා වගේ කියනවා. ආනාපාන සතිය පුරුදු කරගත්ත කෙනාගේ හිත සංසිඳෙනවා. එතකොට මේ හැම මොකද හිතත් එක්කම හිතේමයි මේ කෙලෙස් හටගන්නේ, හිතෙන්මයි මේවැ අඩුවැඩිකම් එක්ක තමන් විඳවන්නේ, හිතෙන්මයි මේ ඔක්කොම උපදින්නේ. භාවනාවෙන් වෙන්නේ හිතේම කෙලෙස් යටපත් කළා, හිතම දමනය කරන්නයි, හිතටමයි මේ බෙහෙත තියෙන්නේ භාවනාව. හොඳයි, එතකොට දැන් අපි දැන් ඔය සමහරු කියන දේක් තමයි කාලා බීලා ජොලියෙන් සතුටෙන් ඉන්නේ. ඒක තමයි ජීවිතේ. අපි කොයිලයි මැරෙයිද කියලා අපි එහෙමම කියනවා. අපි කොයිලයි මැරෙයිද කියලා අපි දන්නේ. ඒ නිසා හොඳට සතුටෙන් ඉන්න ඕන කියලා. සතුටෙන් ඉන්න තමයි ඔය දේවල් අපි කියන මේ කෙලස් කියන දේවල් තුල බොහොම අගටම යන්න උත්සාහ කරන්නේ. එතකොට ඒ සතුට ඒ ජීවිතයේ කොයි මොහොතක මැරුණත් Tamanගේ දුගතියට හේතු වෙලා තිබෙන්නේ. එහෙම බැලුවා මේ ඉන්න කෙටි කාලය තුල කෙනෙක් හිතන්න පුළුවන් ඉන්නකම් කාලා බීලා විනෝද වෙලා සතුටෙන් ඉඳලා මැරිලා මොකෙක් වුණහම මොකද? එහෙම කියනවා. ඔය කාලා බීලා ඉන්නවා, මැරිලා මොකෙක් වුණා මොකද බං කියන අය කොච්චරක් ඉන්නවද? ඒ නිසා අර ඒකම තමයි ඉතින් වෙන්නේ අන්තිමට. කාලා බීලා ඉන්නවා, මැරුණට පස්සේ එක්ක නිරයක, එක්ක තිරිසන් ලෝකේ, එක්ක අපාය. එතකොට එතනින් මෙහා මේ සසර ගමනේ බය දකින්න කෙනා තමයි දන්නේ මෙලෝ පරලෝ පිළිගන්නේ පැ වැදගත්ම දේ ලෞකික සම්මාදිට්ඨියනේ. මේ මෙලෝ පරලෝ පිළිගන්න ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනා මැරිලා මොකෙක් වුණාම මොකද කියලා හිතන්නේ. එයා දන්නවා මේ ඉන්න ටික කාලේ බැරි වෙලාවත් නිරේකට වැටුනොත් කවුද මාව බේරගන්නේ. අන්න එයා හිතන ක්‍රමය.
තිරිසන් ලෝකෙකට ප්‍රේත ලෝකෙටන කවුද මාවේ මගේ හිතෙන්මයි මේ අපායගාමී අකුසල් හටගත්. ඒ නිසා මං හිත දමනය කරගන්නට ඕනේ, සිල් රකින්නට ඕනේ, පිනක් කරගන්නට ඕනේ, කුසලයක් වඩන්න ඕනේ, හැම වෙලෙම හිත රකින්න හිතන්නේ මේකේ බය දකින්න කෙනා. ඒ නිසා කෙනෙකුට අවශ්‍ය පළවෙනිම දේ බුදුහාඳුරු පෙන්වේ ලෞකික සම්මාදිට්ඨිය, කර්ම කර්මඵල විශ්වාසය. ඒ කර්ම කර්මඵල විශ්වාසයේ ලෞකික සම්මාදිට්ඨිය මෙලෝ පරලෝ පිළිගැනීම ඔය ටික ඇති වුණා නම් එයා මැරිලම කෙක්ුණාම මොකද කියලා කවදාවත් හිතන්නේ නැහැ. එයා ඉන්නකම් කාලා වීලා ඉන්නවා මැරිලා ඕන එකෙක් වෙච්ච දෙන් කියලා හිතන්නේ නැහැ. මොකද එයාට අපාය බය දකින්නවා නම් සම්මාදිට්ඨිය තියෙනවා නම් එයා පරලොවක් තියෙනවා. ඒ නිසා මෙලොව පරලොව යහපත පිණිස මම යමක් කරගන්න ඕන කියලා එයා අප්‍රමාදීව ධර්මයේ වඩනවා. බුදුහාඳුරු පෙන්වේ මහණෙනි බුදු කෙනෙකුට තරම් මේ සසර ගමනේ භයානකකම යමෙකුට තේරෙනවා නම් හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ, ආයුධයකින් පහරක් කාප කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ මොන වැඩ තිබ්බත් ධර්මාවබෝධයට යා වීරිය වඩනවා. එතකොට මේ වීරිය වඩන්නේ නැත්තෙම දන්නේ නැති නිසානේ. එහෙමයි. නොදන්න නිසා. ඉතින් ඒ නොදන්නාකමම ඒකේ නා විනාශේ කරා අරගෙන යනවා. අර ඔබ වහන්සේ කියපු උපමාවම තමයි මලකඩ තමන්ගේ යකඩය ඒ තුලින්ම විනාශ වෙන්නේ කියන කාරණේ. ඉතින් අපි තව කතා බහ කරමු මේ සම්බන්ධව. විරාමයක් අරගෙන විරාමෙන් පසුවත් ඔබට මම හිතන වඩාත් වැදගත් වූ තවත් කාරණා රසක් ධර්මානුකූලව විවරණය කර දෙන්නට අපි හැමදාම වහන්සේ සූදානම් වෙමින් සිටින්නේ. ඒ අතර විරාමයට යන්න කලින් මතක් කරන්නට ඕන කාලයක් අපේ පින්වතුන් බලාගෙන හිටපු වැඩසටහනට සම්බන්ධ වෙන net සොම ඒකන පිනතුන් බලාගෙන හිටියා කවදද අපහු ඥානදීප හමුදුරුව කොළඹ වැඩසටහන සිදු කරන්න කියලා. ඔන්න ඔබට හොඳ අවස්ථාවක් ලැබෙන 7 වෙනිදා ලැබෙන ඉරිදා කොළඹ හත බෞද්ධාලෝක මහතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ පෙරවරු අටට සුපුරුදු විදියට හමුදුරුවන් වහන්සේ විසින් සිදු කරන මාසික සදහම් වැඩසටහන පැවැත්වෙනවා. අපි ආරාධනා කරනවා 7 වෙනිදා උදේම උදේ 8 වගේ 8:30 වගේ වෙනකොට බෞද්ධාලෝක මහතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවට ඔබ එකතු වෙන්න ඒ මාසික සදහම් වැඩසටහන බෙදුවෙන් ඒ මතක් කිරීමත් සිදු කරන අපි සිත්නිතසපුවෙන් විරාමයකට යනවා. සිත්නිතසපුව සමග නැවත අපි සාකච්ඡාවට ප්‍රවේශ වෙන මොහොත හිත පිළිබඳව කතා බහ කළා. අපි හඳුරන වහන්සේ දේශනාව තුළ පින පිළිබඳව කාරණාත් පැහැදිලි කළා. හඳුරන්නේ පින ගෙවෙන ඉවර වෙන දෙයක්ද අපි හඳුරන්නේ ඉන්පස්සේ කුමක්ද වෙන්නේ? දැන් මොකද සමහරු කියනවා ඔය පින පළදෙන කාලේ ඊට පස්සේ බලමුකෝ කියන අවස්ථාවක් තියෙනවා. එහෙම පින ගෙවිල ඉවර වෙලා එතකොට මොකද වෙන්නේ ඉන්පසුව? ඔව්, ඇත්තටම පිනත් පවත් දෙකම විපාක දීලා අවසන් වෙනවා. එහෙමයි. එතකොට ඒ පිනේ විපාක දැන් බුදුහාඳුරු පෙන්නන අපිට දැන් ඔබට මේ බණ ටික අහන්න ලැබෙන්නේ, ඔබට මනුස්ස ජීවිතය ලැබුණේ, ඔබේ ඉන්ද්‍රියන් හොඳට ඇස කන නාසය මේවා ඔබට හොඳ මට්ටමින් පංචේන්ද්‍රයන් ලැබුණේ, මේ හැම දෙයක්ම ලැබුණේ පුබ්බේච කත පුඤ්ඤතා පෙර පිනක් මත. ඒ පෙර පිනෙන් තමයි පතිරූප දේශ වාසයක අපි උපදින්නේ. එහෙමයි. දැන් සමහර වෙලාවට ලෝකේ සමහර රටවල් තියෙන ඔබට පේන්න පුළුවන් ඒ රටවල් දිහා බලලා අන්න මිනිස්සු අන්න සැප විඳින මිනිස්සු මෙහෙමයි කියලා. හැබැයි ඕන්ට කන්න බොන්න ටික තිබ්බට හොඳ යාන වාහන තිබ්බ හොඳ ගෙවල් දොරවල් තියෙනවා වගේ පෙවුනට ඔවුන්ට බණපදයක් අහන්න වාසනාව නැහැ. එහෙමයි. එතකොට පෙර මොකක් හරි පිනක් ඔවුන්ට විපාක දෙනවා. කාට හරි දන් දීලා මොකක් හරි පෙර සසරේ කරපු දෙයින් සැප සම්පත් ලැබෙනවා. හැබැයි ඔවුන් සසරේ ධර්මයට ධර්ම දාණය තුල ධර්මයේ තුල කුසල් අකුසල් පිම්පව් හොඳ නරක මේ ධර්මයේ තුල හිතක් පුරුදු කරලා සම්මාදිට්ඨිය වඩන්න උත්සාහ කරපු පිරිසක් නෙමෙයි. ඒ නිසා ඒ අයට අර පතිරූප දේශේ කියන එක ලැබෙන්නේ නැහැ. ඒ නිසා පතිරූප දේශේක උපදින්නත් ඒ ධර්මයේ කනට වැටෙන්නත් ධර්මයේ දියුණු කරගන්න හිත නැඹුරු වෙන්නත් පෙර විශාල පිනක් තියෙනවා. හැබැයි මේ පින අර වරුණ කිව්වා වගේ පින හැමදාම තියෙන්නේ පින ගෙවිලා අවසන් වෙනවා. සමහර වෙලාවට අද මේ බණ අහන කෙනා ටික කාලයක් යනකොට කන් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. බණක් අහගන්න බැරි වෙනවා. ඊළඟට එක රැයි මිනිස්සු උදේ බලනකොට ඇඳේ උත්පල වෙලා නේ. එහෙමයි. මේ හොඳට ඇවිදගෙන ගිය දුවලා පැනලා වැඩ කරපු මිනිස්සු එක්කෝ නහරක් විපිරුවා කියයි, එක්කෝ උත්පල වුණා අංශභාගයට ආවා කියයි. සමහරු රෝද පුටුවට වැටෙන්න වැඩි කාලයක් යන්නේ. මේ හොඳට හිටපු මිනිස්සු සමහර සතියයි දෙකයි ගිහින් බලපුවාම වැහැරිලා රෝද පුටුවට වැටිලා එක පාරට කඩාගෙන වැටෙනවා. අර එක හොඳට පේනවා සමහරුන්ගේ පින ගෙවෙනකොට ඒ රූපෙන් පවා පිරිහිලා යනවා. එහෙමයි. එතකොට අර පිනත් එක්ක තමයි සමහරුන්ගේ පෞරුෂය, පෙනුම, ඊළඟට ඒ ලැබීම, ඒ හැම දෙයක්ම පිනක් එක්ක තියෙන්නේ. පින ගෙවෙනකොට මොනවා හරි ප්‍රශ්න එක පිට ප්‍රශ්න වැටෙනවා.
තමන්ට හොඳට හිටපු මිනිස්සුන්ට තමන් බොහොම නරකට පේන්න පටන් ගන්න. ඊළඟට කොච්චර හොඳ කරා සමහරලාට තමන්ට වැරදි අහන්න ලැබෙනවා. දැන් සමහරු කියන දේක් තමයි මං කොච්චර හොඳට හිටියත් කොච්චර මේ හොඳ දේ කළත් මට ගැරහුම්මයි එන්නේ, චෝදනාවක් එන්නේ, අපහාසමයි එන්නේ, හැමතැනදීම මගේ වැරදිමයි දකින්නේ. මෙහෙම කෙනා ඉන්නවා. ඒ වගේ තමන්ට කැරකිලා එනවා. එතකොටම හිතන්න මේ මමම සසරේ වපුරපු අකුසල්මයි මට මේ කැරකිලා එන්නේ. එතකොට ඒ පිනේ විපාක කියන එක ගෙවිලා අවසන් දැන් බලන්න කොසල් රජුරුව ගැන රජකම් කරන්න දඹදිව සොළොස් මහ ජනපද අතර ප්‍රබලම රාජ්‍ය කියන කෝසල රාජ්‍ය. මෙහෙමයි. එතකොට මේ ප්‍රබලම රජුරෝ කොසල් රජුරෝ. හැබැයි පින ගෙවිලා අවසන් වෙනකොට මැරුණේ අම්බලමක කාත් කවුරුත් නැතුව. මෙහෙමයි. ඒ වගේ සමහර වෙලාවට රටේ ඉහළ මට්ටමින් හිටපු කෙනෙක් වෙන්න පුළුවන්, බොහොම හොඳට හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට සමහර චරිත දිහා ඔබම කලපලා බලන්නකෝ. සමහරුන්ට ඒ තනතුරු නැති වෙනකොට ලෙඩ වෙලා එක තැන් වෙලා සමහරට මාසෙ දෙක යනකොට මැරිලත් යනවා මිනිස්සු. ඔව් සමහරු විකෘති විදිහට හැසිරෙන පටන් ගන්නවා. විකෘති විදිහට හැසිරෙනවා. එතකොට ඒ අයගේ අර කල්පනාව කතා කරණේවයි ඔක්කොමත් එක්ක පෙනුමෙන් පවා ඔවුන්ගේ ලොකු පිරිහීමක් පේන්න තියෙනවා පින ගෙවෙනකොට. හැබැයි සමහරු කියනවා දැන් යාගේ පින් පාට හොඳට පින මෝරලා. එතකොට ඒ පින මතු වෙනකොට ඒක ස්වරූපෙන් පෙනුමෙන් පවා පුද්ගලයෙක් තුල පේන්න අනිත් අයට යම් මට්ටමකට මතු වෙලා පේනවා. දැන් ඔබ වහන්සේ මේ දේශනාව තුලදී කාරණා මතු කළා ditta ධම්ම වේදනීයම ඒ විපාක ලබන්නට පුළුවන් කියන කාරණේ. දැන් එතකොට යම් කෙනෙක් පිනක් රැස් කරලා ඒ පුණ්‍ය විපාක පළදින කාලයක් ඉඳලා එහි ගෙවිගෙන එනකොට මේ වගේ ditta ධම්ම වේදනීයම පුණ්‍ය විපාක පළදින කටයුතු පින්කම් කරලා එය එකට එකතු කරන්නට පුළුවන්කමක් තියෙනවාද? එහෙම දීර්ඝව පවත්වන්න පුළුවන්. ඒකේ බුදුරජාන් වහන්සේ පෙන්නනවා අපි ඒකේ එක තැනක තියෙනවා මහණෙනි චේතනාවක් පහළ කළ යම් කර්මයක් රැස් කරොත් එහි විපාක නොවිඳා ප්‍රහාණය කරන ක්‍රමයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. එහෙමයි. ඒ කියන්නේ අපි කරපු හොඳක් හෝ නරකක් තියෙනවා නම් ඒකේ විපාක අපිට සසරේ මතුවලා එනවාමයි. එහෙමයි. එතකොට අපිට ඒකෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමේ තමයි සසරේ ඉන්නවා නම් බේරෙන්න තියෙන ක්‍රමේ පිනම පැත්ත බලවත් කරනවා. එහෙමයි. පින පැත්ත බලවත් කරනකොට අකුසල් නැති වෙනවනේ. මේ අකුසල් යටපත් වෙනවා. එතකොට යා සුගතියක ඉපදින අපි කියනවා ගති සම්පatti ගති විපatti. එහෙමයි. අපි හිතමු කෙනෙක් දිව්‍ය ලෝකේ උපදිනවා. එහෙමයි. පින බලවත් වෙලා දිව්‍ය එතකොට යා කරපු අකුසල් ටික යටපත් වෙනවා. දිව්‍ය ලෝකේ කියන්නේ අකුසල් විපාක දෙන තැනක් නෙමෙයි. නෙමෙයි. යාට කරපු පින් ටික මතුවේවි පිනේ විපාක කල්ප ගණන් ලැබෙනවා. හැබැයි යා දිව්‍ය ලෝකෙදිම ධර්මාවබෝධය ලැබුවොත් එයාට අකුසල් මතුවෙන පරිසරයක් නැති වෙනවන්න. එයාට අපායක සුවාන් වෙනකොටම අපායගාමී අකුසල් ප්‍රහාණය කරන්න තියෙන එකම මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය විතරයි. එහෙමයි. ඒකයි බුදුහාමුදුරුවෝ මේ මාර්ගයට ධර්මයේ පෙන්වන්නේ කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව. එහෙමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙනෙක් සුවාන් වෙනකොට අපායගාමී අකුසල් සියල්ල අහෝසි වෙනවා. ආත්ම හතකින් එහා විපාක දෙන්න තිබ්බ සියලු කර්ම අහෝසි වෙනවා. ඒ කියන්නේ කර්ම අහෝසි කරගන්න තියෙන ක්‍රමය ඔබ කරපු අකුසල් හෝ ඒ කර්ම අහෝසි වෙනවා නම් අහෝසි කරන්න තියෙන එකම ක්‍රමේ ධර්මාවබෝධය ලැබීම විතරයි. එතනින් එහා පින් කරලා යටපත් කරන්න පුළුවන්. එහෙමයි. ඒ යටපත් කරත් ආයි පිනේ විපාක අඩු වෙනකොට ආයි කවදාහරි මතු වෙනවා. ඒ කියන්නේ පින් දිගටම කරගෙන යනවා. ඔබ සසරේ ඉපදීපදී යන තාක් කල් කවදා හෝ ඔබට ඒක විඳවලම ගෙවලා අවසන් කරන්න වෙනවා. දැන් සමහරු කියනවා ඒ පින්කම් මං ඒ පින්කම කලිනුත් කළා. දැන් එහෙම දැන් සමහරු අපි දැන් හිතමුකෝ මහා සේ වන්දනාව කියලා ඔය පින්කම නා අනන්තවත් කරලා ඇති කියලා කියනවනේ. ධාතුන් වහන්සේ වන්දනාව කියමුකෝ ගිය අවුරුද්දේත් අපි වැඳා ඒකකින් ඕනේ නැහැ කියන. ඉතින් ඒ කියන්නේ පින පවත්වාගෙන යන්නට හිතේ දින බැලිකම. ඔබ ලස්සන කතාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ එක බමුණෙක්ගේ ඒ බමුණට නිවන් දකින්න පින තියෙනවා. ඔය වගේම හිතන බමුණේ. බුදුරජාණන් වහන්සේ මේ බමුණගේ නිවසට මේ බොහොම ලෝභයි. ඉතින් බමුණගේ නිවසට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරා. ඊට පස්සේ බමුණා දැන් බුදුහාඳුර ගැන හිතුවේ මේ ශාක්‍ය කුලෙන් නික්මිලා පැවිදි වෙච්ච සුද්ධෝදන රජතුමාගේ පුත්‍රාත්මේනේ. ඉතින් මොනවා වුණත් මේ අපේ නිවසට වැඩි දැන් ඒ පැත්තෙන් තමයි හිතුවේ. බුදුහාඳුර ගැන නෙමෙයි දැන් අරෙහිම හිතලා ඊට පස්සේ ගෙදර තිබ්බ දෙයින් ඉතින් දානේ හැන්දක් බෙදුවා. බොහොම සද්ධාවෙන් බෙදුවා. පසුවදත් බුදුරජාණන් වහන්සේ වැඩියා. වැඩම කරාට පස්සේ නිකන් එදා අච්චර සතුටක් නැහැ. එදත් ආවද? අන්න එහෙම හිතර විනිසින්නේ. එහෙම හිතලා දෙන්න එනවා කියලා. ඔව් එහෙම හිතලා මේ දෙවනි දවසෙත් කමක් නැහැ කියලා අන්න එහෙම හිතලා පහත්තරේට බෙදුවා. බුදුරජාණන් වහන්සේ ඊළඟ දවසෙත් ආවා. පින්ඳ පහත වැඩියා. දැන් එදත් නිකන් අර අකමැති බව පෙන්නලම බෙදුවා.
නිකං ආයි එනවා තියාගන්න එපා වගේ ආයි මේවා දිගට තියාගන්න එපා එහෙම හිතලා දැන් එදත් බෙදුවා බුදුරජාණන් වහන්සේ ඊළඟ දවසෙත් අන්නාවට පස්සේ දැන් අර නික වචනයක් බුදුහාඳුනන්නේ අර අපි මිනිස්සු හින් පාස් කරන්නේ එතකොට ඒ වගේ බුදුහාඳුනන්ට ඇනුම් පදයක් වගේ කිව්වා දානි දෙනකොට දැන් මේ රහ වැටලා නැවත නැවතත් එනව නේද කියලා අන්නේ අන්නේ වචනේ නැවත නැවතත් බුදුහාඳුරු මේ වචනේ මාර්ගගෙන එතන ධර්ම දේශනාවක් කරා බුදුහාඳුරු වදාළ නැවත නැවතත් ඉර පායනවා නැවත නැවතත් ඉර බසිනවා නැවත නැවතත් මිනිස්සු කුඹුරු කොටනවා නැවත නැවතත් බිත්තර වී ඉහිනවා නැවත නැවතත් ඒවේ අස්වැන්නේනවා නැවත නැවතත් මිනිස්සු ඒවා ගෙනහල්ලා ආයි හාල්ක නැවත නැවතත් උයනවා නැවත නැවතත් මිනිස්සු මව කුස උපදිනවා නැවත නැවතත් මැරෙනවා නැවත නැවතත් යාව සොහනට උස්සගෙන යනවා නැවත නැවතත් පින් කරගන්න කෙනා නැවත නැවතත් පින් කරගන්නවා එතකොට ඔය විදිහට බුදුහාඳුරෝ මේ වචනේම අරගෙන ධර්ම දේශනාවක් කරනකොට එහෙම වාඩි වුණා. ඒ බණහල අවසන් වෙන අනේ ස්වාමීනි භාග්‍යතුන්හස අපට සමාවන සීක්වා. ඔබ වහන්සේ අපිට පිහිට වෙන්නමයි මෙතනට වැඩම කරේ කියලා එහෙම වාඩි වෙලා බණ ඇහුවා. බුදුරජාන් වහන්සේ එහෙමම දේශනාව සාමුක්ඛංශික දේශනාවක් හැටියට චතුරාර්ය සත්‍ය විස්තර කරමින් බණ කිව්වා. බණහල අවසන් වෙනකොට ධර්ම අවබෝධය ලැබුවා. ඒ නිසා නැවත නැවතත් පින් කරන්නට ඕනේ. අපි එක දවසක් කරා අපි ඕක වැන්දා ආයි අපිට වඳින්න ඕනේ. එහෙම නෙමෙයි නැවත නැවත දැන් බුදුන් වඳින කෙනා එක දවසක් මම බුදුන් වැඳ සමහරු එහෙමනේ. සමහරු ගිහිලා මම උතනට ගිහිල්ලා තියෙනවා. වාහනෙන් අබහින්නේ. මම ඒ වගේ කාලේ ගිහිල්ලා උතන ඔයගොල්ලෝ ගිහිල්ලා ගිහින්. එහෙම සමහර චරිත මේ ළඟදී ඒ දරුවගයක් ඇවිල්ලා මට අම්මා කෙනෙක් ගැන විස්තරයක් කිව්වා. ඉතින් ඒ අම්මව ඒ දරුව කියනවා රුවන්වැලි සෑය ළඟට එක්කන් ගියා. බලන්න කර්ම විපාක කියන්නේ වාහනේ බහින්න හැලු ට්‍රිප් යන්න කැමති. එහෙමයි ඉන්නවනේ. අර අපි කියපු කෙලස් කට්ටිය තමයි. අන්න එහෙම චරිත ට්‍රිප් යන්න කැමති වාහනේ නැගලා ඔක්කොම කරගෙන යනවා. ඉතින් වටපිට බලාගෙන ඉතින් යනකම් ඉතින් ඒවා මේවා කතා කර කර හිනාවී යනවා. ගිහිල්ලා අනේ අර දරුව වඳින්න ගියත් මේ රුවන්වැලි සෑයේ පේන මානේ. මට බැම්බල ඵලයලු උඹල වැඳලා වරිලා කියලා වාහන්ට වෙලා ඉන්නවලු. කර්ම විපාක වල හැටි. දැන් ගිහිල්ලා අනේ අම්මේ යන් මේ අටපිරිකර පූජා කරමු ජය ශ්‍රී මහා බෝධියට. මට බෑ වගේ කකුල් රිදෙනවා වගේ බලා ඵලයල්ලා කියනවා. හැබැයි වැවේ නාන්න කකුල් රිදෙන්නේ නැහැ. බැහැලා නානවා ඇවිදින්න පාරවල් වල. ඒවේ ඒ සමහර අකුසල් වල තියෙන භයානකකම කියන්නේ. සමහර වේෂෙන් එන්නේ. එක එක ස්වරූපෙන් ඒවා මතුවෙනවා. ඉතින් ඒ නිසා පින් කරගන්න කෙනා නැවත නැවතත් පින් කරන්න ඕනේ. නැවත නැවත බණ අහනවා. දැන් මේ එකම බණ හිතන් දැන් මේ දේශනා නැවත නැවතත් බණ අහනවා. එහෙමයි. ඒ අහන්න අහන්න ඒකනේ මිනිස්සු දැන් මේක සමහරු ටේප් කරගන්නවා වරුන්. එහෙමයි. ආය ආය අහනවා. අහන්න අහන්න බුදුහාඳුරු පේන නැවත නැවත බණක් අහනකොට තමන්ට ඇසූ ධර්ම කරුණ ගැන තවදුරටත් ගැඹුරෙන් තේරෙනවා. එහෙමයි. දැන් අපි එක දවසක් භාවනා කරා මට ඇති කියලා හිතන්නේ නැවත නැවත භාවනා. එතකොට තමයි හිත ඒ තුන හොඳටම වැඩෙන්නේ. ඒ කියන්නේ අර හිත උභහංශ කිව්ව ආකාරයට එක තැනකට ගන්න පුළුවන් තත්ත්වය ඇති කරගෙන දිගින් දිගටම කරේ. කාලයක් භාවනා කරලා 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 ගෙන ඒකාග්‍රතාවයකට හිත ගන්න පුළුවන් දක්ෂතාවයක් උපදී. හොඳයි. පරිබාහිර කාරණාවනේත් ඇසුරේම ගොඩනැගුණු කාරණාවනි සම උභහංශකින් විමසා දැනගන්න කැමති එක්තරා අම්මගෙනෙක් මට මේ ඊයේ පෙරේද කතා කරලා මේ දැන් ආපහු අපේ ශ්‍රාවකයන්ව ආටානාටි සූත්‍රය අපි හවස තමයි නැවත ප්‍රචාරය කරන්නේ. රාත්‍රියට මාරු කරලා තිබුණා අපේ ආන්දරණේ රෑ 12 පහ වෙලා ටික වෙලාවක් ගියාට පස්සේ පැයකමාරක් ගියාට පස්සේ තමයි ආටානාටි දේශනාව ප්‍රචාරය වුනේ. යම්ම කතා කරලා කියන මොනවද ඕගොල්ලෝ මේ දාලා තියෙන පිරිත බලන්න මේ යක්කුන්ට කතා කර කර අපේ ගෙවල් වලට එන්න කියනවා. මේකෙන් ඕගොල්ලන් කොච්චර අවඩද්ද කරන්නේ අපිට නිදා ගන්නත් නැහැ. යක්කු වෙනව හැරෙන වෙලාවේ යක්කුගේ කෑ ගහන එකයි කරන්නේ. ඇත්තම හඳුනන්නේ පිරිතෙන් යක්කුන්ට කතා කරලා මිනිසුන්ට හානියක් වෙනවද? ඔව් ඇත්තටම සමහරු දැන් ඔය එක පැත්තකින් තමයි ගම් වල එහෙම ඉන්නවා අර අති පඬිත උදවිය කියලා කියන්නේ. එහෙමයි ඉන්නවා. ඒ වගේ අය සමහරලාවට මොකුත් දන්නේ නැහැ. හා හා ඕක හොඳ නැහැ. ඕක අහන්න එපා. සමහරු කරණීය මිත සූත්‍රේ වහා ඕක ගිවල් වල කියන්න හොඳ නැහැ. ඔව් රතන සූත්‍රය ආවක ගෙදර කියන්න හොඳ නැහැ. ඉතින් දන්නේ නැහැ. දැන් මේ ධර්මයෙන් දරගන්න එපානේ. මේ ඇයි මේ හොඳ නැහැ කිව්වේ? මොකද මේ බුද්ධ දේශනාවන්නේ. දැන් සමහරු දැන් අටානාටි නම් නිකන් අර වචන වලට හරි බයක් කියලා හිතමු. දැන් ධර්මයේ දන්නේ නැති කෙනාට එකපාරට අර අයන් යක්කෝ කියනකොට නිකන් කොහොමත් වෙවුල්ලා යනවා ඇතිනේ. යක්කෝ වෙනවා කියලා නේ. එතකොට ඒ වගේ ඒකේ තියෙන්නේ අමනුෂ්‍යයන්ගෙන් ඇතිවන දැන් බුදුහාමුදුරු කෝටි ලක්ෂයක් සක්වල ආඥා පීඨෝපු දේශනාවක් වගේ. එහෙමයි. මේ බුදුහාමුදුරන්ගේ 84,000ක ධර්මස්කන්ධය අතර
සූත්‍ර පිටකේ 18000ක් විතර සූත්‍ර දේශනා විතරක් තියෙනවා සූත්‍ර පිටකෙම. ත්‍රිපිටකේ නැතුව සූත්‍ර පිටකේ විතරක් ගත්තොත් අපි ධර්මයේ විනය නැතුව ඒ 18000ක දේශනා අතරින් ගත්තා දේශන පහක් වගේ ප්‍රමාණයක් මේ අතේ ඇඟිලි වගේ ටිකයි තියෙන්නේ කෝටි ලක්ෂයක් සක්වල ආඥා පීඨ උපදේශන. එකක් රතන සූත්‍රය. ඊළඟට බොජ්ජංග පිරිත, දජග්ග පිරිත, කන්ද පිරිත, ඊට පස්සේ ආඨානාටි. එතකොට ආඨානාටි සූත්‍රය කියන්නේ කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවපු බලවත් දේශනාව. ඒකේ තියෙනවා බුදුහාඳුරන්ගේ මේ දේශනාව දේශනා කරේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ ගුත්තියා රැකවරණය පිණිස, ආරක්කාය ආරක්ෂාව පිණිස, පහසු විහාරාය පහසු විහරණය පිණිස, අමනුෂ්‍යයන්ගෙන් උපද්‍රවයක් නොවීම පිණිස, ඒ අයගේ රැකවරණයට දේශනා කරපු දේශනාව. ඒ අරුණ යක්කු අස්සවන්නවත් යක්කු ගෙන්නවන්නවත් යක්කු ඇකට දාන්න කරපු එකක් නෙමෙයි. එතකොට මේ බුද්ධ වචනයකට නෙමෙයි ගරහන්නේ. එහෙමයි. කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවපු බලවත්ම බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ගේ ආරක්ෂිත දේශනාවට ගරහනවා කියන්නේ ඒ අකුසලේම කොච්චර භයානකද කියලා. දැන් මම ওই කාරණාව දැන් ඒ අම්මා කියනකොටම මම කිව්වේ මම මේක මේ ඥානදීප හාමුදුරුවොත් එක්ක කතා කරන්නම් දේශනාවේදී අහගෙන ඉන්න. එතකොටවත් පැහැදීමක් ඇති වේවි කියලා. නැත්තම් කොච්චර කිව්වත් ඒ විශ්වාසය තුල තමයි කටයුතු කරන්නේ. ඔව් සමහරු ඉන්නවා නේ දැන්. හැබැයි මේ කාරණේ දැන් අහගෙන හිටියා කියලා හිතන්න. ඔව්. දැන් සමහර අය ඉන්නවා ධර්මයේ ඇහෙනකොට අනේ ඒක තමයි මට වැරදුනා කියලා. සමහර අය ඉන්නවා ඔය හාමුදුරගේ බණ ඕනේ ආයි අහන්නේ ඔකගේ බණ කියලා. channel එක මාරු කරන්න ඇත්ද? සහ දැන් ඔක අහගෙන තමන්ට ගැළපෙන තමන්ගේ අදහසට ගැළපීලා යන වචනයක් කියෝන්නේ නැත්නම් අපේ බණත් එපා වේ. ඒක. සහ දැන් ඔබ වහන්සේ කියන්නේ ඒ අම්ම ඇහුවා කිය මොකද දැන් ඔයාද? අහලිවර වෙලා හරි එහෙම කියලා දැන් හෙට කවුරු හරි ඇවිල්ලා ඔය කිව්වට අපි දන්නවනේ මට කීප තැනකින් මෙහෙම කිව්වා. සමහරට කිය අරහාමුදුරු මෙහෙම කියවනේ. වාන් අරහාමුදුරු මෙහෙම කියලා. එතකොට ඒත සෙල වෙනවා. මේ සෙල වෙන්නේ මොකද? අර අචල සද්ධාවකට එනකන් වරුණ සෙල වෙනවා කියන පැත්තට යනවා. මේකයි බුදුහාමුදුරු ඇත්තටම ධර්මයේ පෙන්නවා උපමාවක් පෙන්නවා මහණෙනි පුතත්ජනයා පරණැලක් වගේ. ඒ පරණැල හුලං හමන පැත්තට මේ පැද්දිලා යනවා. ඒ වගේ තමයි හරියට ධර්මයේ ගැන සද්ධාවක පිහිට ගන්න බැරි කෙනා ධර්මයේ ගැන දැනුමක් නැති කෙනා ආර්ය මෙහෙම කිව්වා මෙයත් මෙහෙම කියනවා ඔක මෙහෙමත් කියනවා මේ කට්ටිය මෙහෙම කියනවා අර එහාගේ දෙක කෙනා මෙහෙම කිව්වා සීයා මෙහෙම කිව්වා මේ කියන මතයට ආයකත් හරි මේකත් හරි ඒකත් හරි කියලා පැද්දෙනවා. එහෙමයි. ඒ නිසා අපිට ධර්මයේ ගැන බුදුහාඳු අනික තමයි බුද්ධ වචනයකට ගරහන්න හොඳ නැහැ. ඒවා විශාල අකුසල්. එහෙමයි. ඒ බුද්ධ දේශනාව බුද්ධ වචනයක් බුද්ධ දේශනා බුදුහාඳු ශ්‍රාවකයන්ගේ ආරමී ආටානාටි ඉස්සෙල්ලා වැදගත්ම දේ තමයි ආටානාටි සූත්‍රේ තියෙන්නේ මොකද්ද කියලා. ඔකේ සිංහල තේරුම් තියෙන පොත් තියෙනවා. එහෙමයි. අර්ථය කියව ගන්න. අර්ථය කියෙව්වා නම් තේරෙයි. අපි මේ අහලා රැවටිලා ආටානාටි කියලා හිතාගෙන හිටියේ මොකද්ද මේකේ තියෙන්නේ මොකද්ද? බොහෝ දෙනෙක් ආටාන අර නිකන් පිරිත් ගෙවල් වල ඉස්සර පුරුදු උනේ මිනිස්සුකේ අර්ථ දන්නේ. මේ පිරිත් ගෙවල් වල මේ නැති බයක් ඇති කරලා තියෙනවා. ආටානාටි කියනකොට ආඹලා එළියට යන්න එපා. ඕන යක්කු දුවනවා. එළියේ ඉන්න උන්ට ගහගෙන දුවනවා. දැන් ගෙවල් වලට එහෙම වරෙනවා. කියලා කොසත කඩන් ගියා කියනවා. කොරා පෙරලන් ගියා. ඊළඟට ඔක තව රචින්න එහෙම දාලා බය කරලා රැට ඊළඟට ඒ කියන්නේත් අර අමුතු උච්චස්වරයකින්නේ. ඔව්. එක පාට යටිගිරිය එක පාට නිකන් කෑ ගහලා යක්කෝ කියලා එහෙම කෑ ගහනකොට නිදා ඉන්නේ බය වෙලා නිකන් හැරිනවා. එතකොට මෙන්න මේවත් එක්ක අර නිකන් ආ දැන් තමයි යක්කු දුවන්නේ. ඔන්න ඔහොම එකක් මිනිසුන්ගේ ඔළුවට ඇවිල්ලා තියෙන මේක කියනකොට දැන් යක්කු දුවනවා. එහෙම බයක් ඇති කරලා තියෙන්නේ. මේ යක්කු පන්නනවා මේ යක්කු දුවනවා. අන්න එහෙම එකක් ඇත්තටම ආටානාටි දේශනාව කියෝලා බලනකොට පේනවා මේකේ තියෙන්නේ මොකක්ද? මේකේ මිනිස්සුන්ගේ මෛත්‍රිය උදෙසාම කරන දේ. මිනිස්සුන්ගේ රැකවරණයට බුදුහාඳුරෝ දේශනා කර දේශනාව. අනික ඒකේ තියෙනවා සත්බුදවරු සිහි කළ කරන සත්බුදු වන්දනාව. විපස්සීස නමත්තු චක්කුමන්තස සිරීමතෝ මේ විපස්සී සිකී වෙස්සබෝ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම සත්බුදවරුන්ට කරන වන්දනා ගාථා. එතකොට මේ සත්බුදවරුන්ටත් එක්කද මේ ගරහන්නේ දේශනාවට බණිනකොට? ඉතින් අපි නොදැනුවත්ව කොච්චර පව් කරගන්න ඕයද අපි? ඒ නිසා මේ සතරවරන් දෙවියන්ගෙන් තමයි ඇවිල්ලා වෛශ්‍රවණ දෙවියන් කියන්නේ බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් අපි ආරක්ෂා කරන මෙන්න ක්‍රමේ. බුදුහාඳුර ඒක අනුමත කරලා ශ්‍රාවකයන්ට කිව්ව මහණෙනි මේ ආටානාටි දේශනා හොඳට මතක තියාගන්න කටපාඩම් කරගන්න. තමන්ගේ ආරක්ෂාව පිණිස මේක සජ්ජායනා කරන්න. දෙවියන්ගෙන් පවා ආරක්ෂාව ලැබෙනවා. අමනුෂ්‍යයන්ගෙන් පවා තියෙන කරදර බාධා දුරු වෙනවා. එතකොට අමනුෂ්‍ය විපත් වලින් බේරෙන්න තියෙන එකම ආරක්ෂාව තමයි මේ ආටානාටි දේශනාව.
හොඳයි අභියන්ත, තව එක කාරණාව. දැන් ඔබ වහන්සේ අද කියපු කාරණාව මගෙන් මේ අද උදෑසන අහපු ප්‍රශ්නයන් නිසා ඔබ වහන්සේ කෙටියෙන් හෝ පිළිතුරක් ලබා දෙන්න. දැන් මෛත්‍රිය වඩන කෙනාට දෙවියන් ප්‍රිය වගේම අමනුෂ්‍යෝ ප්‍රියයි කිව්වා. මගින් අද උදෑසන මේ කාරණාව විමසූපු ඒ මහත්මයා සිටියා අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙන්න මොකටද මෛත්‍රිය කරන්න කියලා. ඇත්තටම අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනකොට අමනුෂ්‍යයන්ගෙන් කවදාවත් හිරිහැරයක් එන්නේ නැහැ. දැන් අපි ගම් ප්‍රිය පුද්ගලෙක් තව කෙනෙකුට කවදාවත් හිරිහැර කරන්නේ නැහැ. ඒකේ තරහකාරයෙක් වුණත් හිතවත් කරගත්තොත් වුණත් වරුණ අමනුෂ්‍යෙක් වුණත් ඒ සසරේ යන සත්ත්වේ. එහෙමයි. එතකොට එයා දෙවියෙක්ද මිනිසෙක්ද? දැන් මිනිස්සු සත්තුන්ට කොච්චරද මිනිස්සුන්ට ප්‍රිය වෙනවදනේ? සත්තු කොච්චර මිනිස්සුන්ට උදව් කරනවද? එහෙමයි. එතකොට සුරතලයට හරි ඇති කරන සතෙක් මිනිස්සුන්ට කොච්චර පිහිට වෙන සත්තු ඉන්නවද? එතකොට ඒ වගේ එයා ඒ සතා වුණා තමන්ට හතුරෙක් වුණාට පස්සේ තමයි ඒ සතා තමන්ගෙන් හපාකන්නේ, තමන්ගෙන් වෛර කරන්නේ. ඒ වගේ ඒ සතා තමන්ට හිතවත් ඉන්න තාක්කල් තමන්ව රකින්න ආරක්ෂා කරනවා. එහෙමයි. ඒ කියන්නේ අපි හිතින් අපි හදාගත්ත අමනුෂ්‍යයන්ට ප්‍රිය වුණාම අපිට ඇවිල්ලා අමනුෂ්‍යයා කරදර කරයි, මේ එම් බාධා වෙයි කියලා ඒ අපි හදාගත්ත එක. බුදුහාඳුරෝ මේ මෛත්‍රියේ පෙන්නනවා එක දේශනාවක්. ඒක තියෙන සත්‍ති සූත්‍රේ. ඒකෙක පෙන්නනවා දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක් තියෙනවා. එහෙමයි. තියුණුම කඩුවක්. අපි හිතමු දෙපැත්තම මොහත් කරපු කඩුවක්. කවුරු හරි මේ කඩුවේ මුවහත අතින් මිරිකනවා, අඹරනවා, පොඩි කරන්න හදනවා, කඩුව දිගාරින්න අතින් අර මුවහත අල්ලගෙන දැඟලුවොත් ඔහුට මොකද වෙන්නේ කියලා අහන. තමන්ගේ මතපය කැපිලා, තමන්ගේම ලේ ගිහිලා, තමන් අනතුරේ වැටෙනවා. බුදුහාඳුරු පෙන්නා මහණෙනි, මෛත්‍රිය වඩන කෙනෙකුට අමනුස්සේ කරදරයක්, හිරිහැරයක්, අනතුරක් කරන්න හිතුවත් උත්සාහ කරත් ඔහුට වෙන්නේ අර දෙයම තමයි කියන දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක් අතින් මිරිකන්න, අඹරන්න ගිහිලා තමන් අනතුරේ වැටෙනා වගේ අමනුෂ්‍යයමයි කියන අනතුරේ වැටෙන්නේ. ඒ නිසා කවදාවත් මෛත්‍රිය වඩන, මෛත්‍රීසිත දියුණු කරගත්ත කෙනෙකුට අමනුෂ්‍යය කිරිහැර කරන්න එන්නේ නැහැ. මොකද අමනුෂ්‍ය අනතුරේ වැටෙනවා. හැබැයි එයා අමනුෂ්‍යයන්ටත් මෛත්‍රිය වඩනවා. එයා මනුෂ්‍යයන්ට විතරක් නෙමෙයි, සියලු සත්ත්වයෝ සබ්බේ සත්තා භවන්ත සුඛිතාර. ඒක සතේ දෙන්නේක් නෙමෙයි. සබ්බේ සත්තා කියපුවහම දෙවියන්ද, අමනුෂ්‍යයන්ද, ඇසට පෙනෙන, නොපෙනෙන, හීන ප්‍රනීත, ගුරුසු සියුම්, දුර ළඟ, අපා දෙපා, සිව්පා, බොහෝපා, මේ හැම සත්ත්වයක්ම අරමුණු කරලා සියලු සත්ත්වයෝ සුවපත් වේවා කියලා මෛත්‍රී සිත පතුරවනකොට ඒක අමනුෂ්‍යයන්ට පවා ඒක ලොකු මිහිරක් හැටියට දැනෙනවා. දැන් අපිට පේනවා අර එක දේශනාවක තියෙනවා මේ සිතුල්පව්වේ භාවනා කරන්න කියන අර ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ වස් පවාරණය කළ වඩින්න ලෑස්ති වෙනකොට දේවතාවේ කඳා වැළපෙනවා. එතන උක්ෂ දේවතාවේ. ඒ දේවතාව කියනවා, අනේ ස්වාමීනි, ඔබ වහන්සේ මේ වනාන්තරයට වඩින්න පෙර මේ කැලේ හිටපු යක්කු යක්ෂණුයි අමනුෂ්‍යයෝ හැම වෙලෙම වෛරයෙන්, තරහෙන්, ද්වේෂයෙන් බැනගත්ත, රණ්ඩු වුණා, කෝලහල කරගත්තා. ඔබ වහන්සේ මේ කුටියට ඇවිල්ලා මෛත්‍රිය වඩනකොට මුළු වනාන්තරේම මෛත්‍රිය පැතිරුණා. මේ යක්කු යක්ෂණියෝ තුල පවා මෛත්‍රී සිත් පැතිරුණා. ඔවුන්ගේ රණ්ඩු සරුවල්, කෝලහල වනාන්තරයේ තිබ්බ අමනුෂ්‍යයන්ගේ ගැටුම් සංසිඳුණා. අනේ ස්වාමීනි, ඔබ වහන්සේ වඩින්න එපා කියන ඔබ වහන්සේ වැඩියොත් මේ කැලෙන් ආයෙමත් මේ මහ වනාන්තරේ ඒ අය ද්වේෂයෙන්, වෛරයෙන්, තරහෙන් වෙනද වගේම ගැටුම් ඇති වෙයි. අනේ ස්වාමීනි, මේ නොපෙනෙන අමනුෂ්‍යයන්ටත් හිත පිණිස ඒ අයටත් අනුකම්පාවෙන් ඔබ වහන්සේ තව කාලයක් වැඩ ඉන්න කියනවා. එතකොට අපිට පේනවා අපි නොදන්නවා වුණාට මෛත්‍රී සිත වඩනකොට පෙනෙන නොපෙනෙන සත්‍යයන්ට පවා, ඒ අමනුෂ්‍යයන්ට පවා ඒ මෛත්‍රිය ඒ අයට ලොකු යහපතක් කරනවා. මෙච්චර වටින ධර්මයක් තියද්දී ඒ ධර්මයට යොමු කරන්නට පුළුවන් ගෞරවනීය දේශකයන්න් වහන්සේලා ධර්මයේ වටිනාකම පැහැදිලි කර දෙද්දී අපි මම්මුලාවන් වගේ කටයුතු කිරීම කොච්චර අපේ ජීවිතයට කරගන්න හානියද? අපේ හැමෝටම අපි ඉන්නේ වෛරයේ, දේශයේ වපුරන රටක. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඇසුර බැලුවාම අද මේ දේ හරි ඉක්මනින්ම ප්‍රචාරය වෙනවා, ප්‍රචලිත වෙනවා. ඇතරම අපිට මේ හැම දෙයක්ම දැන් සමාජ මාධ්‍ය පිළිබඳ අවධානය යොමු කළත් මේකත් හොඳ දෙයට යොමු කළා නම්, මෛත්‍රිය පතුරවන්න යොමු කළා නම්, හික්මීම ඇති කරන්නට, ද්වේෂය නැති කරන්නට, ක්‍රෝධය නැති කරන්නට යොදාගත්තා නම් කොච්චර වැදගත්ද කියලා හිතෙනවා. මොකද අපි ඉන්න සමාජය තුළ ඒ වෛරය, ක්‍රෝධය, මේ හැම දෙයක් ඔස්සේ මතුවෙනකොට ඒක රටටම බලපෑමක් ඇති වෙනවා නේද? අපි හොඳ, ඒ කියන්නේ ඉහළ සිට පහළ දක්වා මේ වෛරය, ක්‍රෝධය ගිනිදළු මතුවෙන්නට පුළුවන්. ඔව්, ඇත්තටම දැන් මේ පැය දෙකක් තුළ ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡා අවතල ඔබේ හිත යම් මට්ටමකට සංසිඳුණාද?
ඒ වගේම සමහර ලාවට අනිත් නාලිකා වෙන්න පුළුවන්, අනිත් දේවල් වෙන්න පුළුවන්, සමාජ ප්‍රවෘත්ති විකාශයක්, පත්තරයක්, දේශපාලන වැඩසටහනක්, ටෙලි නාට්‍යයක් තුළ වෙන්න පුළුවන්. ඒ හැම දෙයක් තුළම වෛරය, ද්වේෂය, තරහව, කේන්තිය, ඒ අවුස්සන වැඩසටහන් කොච්චර නම් අපි බලනවා. රෑ වෙන් කරගන්න ගොඩක් වෙලාට ඒ නිසා මං හිතන්නේ ධර්මයේ කරා යන කෙනා තෝරාගත යුතුයි තමන්ගේ හිත සංසිඳෙන මේ දේ පමණක් මං නරඹන. මොකද පේන ඔක්කොම බලාගෙන ඉන්න ගියොත් ඔබට ඔබ නිකන් ඔළුව අවුල් වෙලා ඇවිස්සීලා යනවා මිසක් අර හොද හොද මඩේ දානවා. මේ ඒකත් හරි ඒකත් හරි කිය ඉන්නවා. ඒකත් හරි කියලා ඒකත් එතකොට වෙන්නේ මේ බනහල ඔබ සංසිඳවා ගත්ත හිත ආයමත් ඇවිස්සෙන. එහෙමයි. ඒ නිසා ධර්මයට යොමු වෙන කෙනා එයා ධර්මයටම ආස කරනවා. එයා අර හිත ඇවිස්සෙන තරහව කේන්ති ඇති වෙන දේවල් වලින් තමන්ගේ හිත රැකගෙන ආරක්ෂා වෙනවා. ඒවා බැහැර කරන දැන් ගොඩාක් අය ඉන්නවා. ඇත්තටම ඒ අය පත්තර බලන්නේ ඒවා බැලුවත් බලන්නේ බණ පොතක්. ඒ කියන්නේ දන්නව මේකේ තියෙන මේ අපරාධ මේ තියෙන දේවල් මේවා බලලා 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 නිකන් හිත ඇවිස්සෙනවා මිස. සමහර ලාවට ඕන කිසිම ඔය සංවාද සටන් ඒ කිසිම දේශපාලන වැඩසටහන් ඕන් දන්නව මේක බලලා බලලා නිකන් හිත ඇවිස්සෙනවා මිස. කේන්තියක් මිස හිතක් සංසිඳනවා නෙමෙයි. ඒ නිසා බණ මහගෙන බණ පොතක් කියෝගෙන බුදුන් ඇඳගෙන ලැබෙන දෙයකින් කාට හරි උදව්වක් උපකාරයක් කරගෙන පිනක් කරගෙන අපිට රට හදන්න බැරි වුණත් අනේ අපි හරි හැදිලා අපි ගැලවෙනවා කියලා පෞද්ගලිකව හිතලා වීරිය වඩන ලොකු පිරිසක් ඉන්නවා. ඒ විදිහට තනියෙන් තම තමන් හැදෙනවා නම් මං හිතන්නේ සමාජයෙම හදාගන්න පුළුවන්. ඔක්කොම හදන්න ගියොත් තමන් හැදෙන්නේ නැතුව සමාජය හදන්න ගියොත් තමන්ට හැදෙන්න වෙන්නේ නැහැ සමාජයට හැදෙන්න වෙන්නේ නැහැ. මගේ මිත්‍රෙක් ඉන්නා ඔහු සඳහන් කරපු කාරණාවක් ඒක හොඳයි මං හිතන්නේ නිමාව කරන්න. ඔහුගේ වෙද් ඔබ වහන්සේ කියපු දෙයම තමයි. දැන් මම ප්‍රවෘත්ති බලන්නේ නැහැ, දේශපාලන දරන බලන්නේ නැහැ, ඔය බැලුවම ඔළුවයි අවුල් වෙන්නේ කියලා. හැබැයි අපි එතන නවතින්න හොඳ නැහැ. එතනින් එහාට ඇවිල්ලා බණ අහන්න ඕන නේද අපි හන්ද. සමහරු ඒ ඔක්කොම නවත්තලා මුකුත්ම කරන්නේ නැහැ කියලා ඉන්නේ. ඊට වඩා හොඳයි බණ පොතක් කියවන්න. හෝ ඒ ධර්මයට යොමු වීම වැදගත් වෙනවා. ඔය ඇත්තට මුකුත්ම නොකර ඉන්නවා කියන්නේ එතනත් ඒ කියන්නේ තමන්ට තමන් අකුසලෙන් වැළකෙනවා. හැබැයි කුසල් පැත්තට යොමු වෙන්න තියෙන අවස්ථාව අතහරිනවා. එහෙමයි. අසේවනාජ බාලා නම් හැබැයි පණ්ඩිතානන්ද සේවනා නෑ. නෑ. ඒ නිසා ඒ අසේවනාජ බාලා නම් ඒවැම වැළකුණා වගේම පණ්ඩිතයන් ඇසුරු කරන, සත්පුරුෂයන් ඇසුරු කරන, කල්යාණ මිත්‍ර සේවනයේට, සද්ධර්ම ශ්‍රවණයට යොමු වෙන්න අන්න එතකොටයි තමන්ට පින පැත්ත මතු කරගන්න ලැබෙන්නේ. වරුණේත් එක්ක තව පුංචි කාරණා තියෙනවා. ඒ තමයි අපි ඔය අපේ කොළඹ භාවනා වැඩසටහන ඔය මාස කීපයකට පස්සේ පවත්වන්නේ හත් වෙනිදා. ඉතින් අපි ආරාධනා කරනවා අපේ සුපුරුදු සදහම් වැඩසටහන් සම්බන්ධ වෙච්ච පින්වතුන්ට. ඒ වගේමයි අපි ඇසල පෝය දවසේ අපි කලින් සූදානම් කළ තිබේ බක්කුල මහා සෑයේ ධාතු නිදන් කරන්න හතරැස් කොටු ඇසල පෝයට. නමුත් පහුගිය කාලේ සිදුවීම නිසා මේ කටයුතු අපි පහු කරා. ඉතින් ඒ ධාතු නිදානෝත්සවය අපි පෙබරවාරි මාසේ ලබන අවුරුද්දේ සිදු කරන අපේ පින්කම් මාලාවත් එක්ක. නමුත් මේ ඇසල පෝයේ දවසේ අපි දන්න රුවන්වැලි මහා සෑයේ ධාතු නිදන් කර ඇසල පෝයේ දවසේ උත්සල නැකතින්. ඉතින් අපි මේ මොහොතෙන් මේ ඇසල පුන් පොහෝ දවසේ ධාතු ගර්භයේ නිර්මාණ කටයුතු ආරම්භ කරනවා. ඒ වගේම ගර්භය ඇතුලේ ඒ නිර්මාණ බෝධීන් වහන්සේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ නිර්මාණය වෙනවා. එතකොට ඒ පිළිම ප්‍රතිමා එතකොට හතරැස් කොටුවේ නිර්මාණ මේ ඇසල පෝය දවසේ අපි පිරිසජ්ජහායනා මැද ආරම්භ කරනවා. ඉතින් ඒ නිසා පෝය දවස පුරාම දවසේ සිල් වැඩ සටහනක් සීල සුවන්න පුණ්‍ය භූමියේ සිදු කරනවා මේ පින්කම් මාලාවට සමගාමීව. ඒ නිසා උදේ ඉඳන් ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, දහවල් මේ බක්කුල මහා සෑයේ නිර්මාණ ආරම්භ කිරීම කටයුතු, ඒත් එක්කම ඔය හවස වස් ආරාධනා කටයුතු මේ පින්කම් එක්ක දවස පුරා සදහම් වැඩසටහන පැවැත්වෙනවා. ඉතින් ඒ නිසා කල් තියෙනවා, සැදැහැවතුන්ට අපි ආරාධනා කරනවා ඇසල පුන් පොහෝ දවසේ දවස පුරා ඒ සදහම් වැඩසටහනත් එක්ක එකතු වෙන්න පුළුවන් අය සීල සුවර්ණ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. අපිත් බොහොම ගෞරවයෙන් ඔබට ඒ සඳහා ආරාධනා කරනවා. සීල සුවර්ණ කියන්නේ හැමදේම ඔබට සිල් සිත් ඇති කරගන්නට තිබෙන තැනක්. ඒ වෙනුවෙන් සම්බන්ධ වෙන්නට කැමති පින්වතුන්ට ඒ සඳහා අවස්ථාව තිබෙනවා, ආරාධනා කරනවා. ඒ වගේම අපි net රේඩියෝ වත පෙහඳුනේ සුපුරුදු විදිහට මෙවර වස් ආරාධනා කිරීමේ මහා පින්කම සිදු කරනවා. මාධ්‍ය ආයතනයක් විදිහට සිදු කරන වස් ආරාධනා කරලා කටින පින්කම සිදු කරන ආයතනයේ net ආයතනය මෙවර නිල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී ඇසලපුර පසළොස්වක බොහෝ දවසේ වස් ආරාධනාව සිදු වෙන්නේ ශ්වේත පූජා වැඩසටහනට සමගාමීව. ඒ වගේම තථාගත ආදි වන්දනා මහා
වැඩසටහනක් පැවැත්වෙනවා. ඊට සමගාමීව අපේ ඒ ප්‍රදේශයේ ඇත්තන්ට වගේම විවිධ පැතිවලින් එකතු වෙන්න පුළුවන් සෑම දිනකටම ආරාධනා කරන ඒ සඳහත් සම්බන්ධ වන්නට මේ පින්කම් දෙකම බොහොම අපූර්වට දෙපැත්තටම සම්බන්ධ වෙලා පින් රැස් කරගන්නට තිබෙන අවස්ථාවක් ඔබට එහි යම් ආකාරයකට තථාගතාදි වන්දනා පින්කමේ ආලෝක පූජා, ශබ්ද පූජා සහ විශේෂම කාංචක පූජා ආදී පින්කම් වලට දායක වන පින්නතුන්ට මම සඳහන් කරන දුරකථන අංකයෙන් විස්තර දැනගෙන සම්බන්ධ වෙන්න පුළුවන්. 0736 737 97 0736 737 97 කියන දුරකථන අංකය ඒ සඳහා විවෘතව තිබෙන්නේ. අපි ඔබට ආරාධනා කරනවා ඒ කටයුතු වලට සම්බන්ධ වන්නට. ඒ වගේම බක්කුල සෑයේ කටයුතු වෙනුවෙනුත් අපි බොහෝ දිනකට හැමදෑම වගේම ඉරිදා සිත්නිතසුපින් ආරාධනා කරන ඔබට පුළුවන් බක්කුල සෑයේ කටයුතු වෙනුවෙන් ආධාර උපකාර කරන්නට 0267 6002 76 සම්පත් බැංකුවේ අතුරුගිරිය ශාඛාවේ තිබෙන බක්කුල මහා සෑය නමින් ගිණුම. මේ ගිණුමට දැන් ඔබේ දායකත්වය අවශ්‍යම මොහොතක්. ඊට හේතුව නිර්මාණ කිරීමේ කටයුතු සිදු කෙරෙන නිසා වරුණ දැන් තමයි බක්කුල සෑය ගොඩාක් වියදම් යන කටයුතු කෙරෙන. ගොඩාක් ප්‍රතිමාන නිර්මාණ කටයුතු අපි වේගෙන් ආරම්භ කරලා තියෙන ලොකු පිරිසක් සිය යොදවලා තියෙනවා. මොකද ලබන පෙබරවාරි වෙනකොට මාස 8 9ක් ඇතුළත සම්පූර්ණ චෛත්‍ය සියලු නිර්මාණ අවසන් කරලා බුද්ධ ශාසනයට පූජා කෙරෙනවා. ඉතින් ඒ නිසා ඔබට ශ්‍රමදාන කටයුතු වෙනුවෙන් ඉදිරි එකතු වෙන්න පුළුවන්. ඒ වගේම සිමෙන්ති වැලි වලින් ඒ වගේම ඔබට ආධාර උපකාර වලින් මේ චෛත්‍ය කටයුතු සඳහා ඔබේ ශක්ති පමණින් ඔබට උපකාර කරන්න අවස්ථාව තියෙනවා. අපි ඒ සඳහා ඔබට ආරාධනා කරනවා. ඒ උතුම් කටයුත්තට එකතු වෙන net හැමදෑම අපේක්ෂා කළේ බක්කුල සෑය ඉක්මනින් ඉදි වෙනවා දකින් අපේ ශ්‍රාවකයෝ ඒ සඳහා බොහොම සතුටින් එකතු වුණේ. අපි මේ කටයුත්ත නිමා කරන තා ඒ කටයුත්ත වෙනුවෙන් ඔබ පොළඹවන්නට ඔබට ඒ සඳහා යොමු වෙන්නට මාර්ගය කියා දෙන්නට සිද්නිතසුපින් කටයුතු කරනවා. ඒ නිසා අපි ඔබට සිහිපත් කරනවා 0267 6002 0276 ඒ සම්පත් බැංකුවේ අතුරුගිරිය ශාඛාවේ තිබෙන බක්කුල මහා සෑය නමින් තිබෙන ගිණුම. ඒ වගේම විස්තර දැනගන්න 0716 81 76 86 දුරකථන අංකයත් විවෘතයි. ඒ ආරාධනාවත් සිදු කරමින් අපි නැවතත් ලබන ඉරිදා සුපුරුදු විදියටම සිත්නේ තසුපෙන් හිත නිවන වැඩසටහනකින් ලඟ වීමේ අපේක්ෂාවෙන් සමුගන්නෝ. හැම දිනාටම තෙරුවන් සරණයි.